ලොකු පොත් ගොඩක් දරන්න බැරි බරක් පාසල් බෑග් වල පිරෙන්නම තිබුණා. පිරෙන්නම පොත් ගොඩක් තිබුණට මේ හිත් වල තියෙන හීනවල බර බැඩි පොත් වල බරට වඩා. අඩියෙන් අඩිය ඉස්සරහට තියලා පාසල් ගමන අරඹන්නේ හිතේ තියෙන හීන පාට කරගන්නයි. මේ වෙති රටේ දිනෙන් දින ඉහළ යන බඩු මිල එක්ක ඉඳි කටුවේ ඉඳන් හැම දෙම හරි ගණන්. ඉහළ යන බාණ්ඩ අතර පාසල් ළමුන්ගේ පෑන පැන්සල අකුරු කරන පොතේ ඉඳලා පාසල් උපකරණ හැම දෙයකම මිල අහස උසට ගිහින්. මේ මිල ඉහළ යම දෙමාපියන්ට දරන්න අමාරුයි. දරන්න අමාරු වුණාට Tamanගේ දරුවන් වෙනුවෙන් දෙමාපියන් කොච්චර මිල වැඩි වුණත් පෑන පැන්සල කොහොම හරි අරන් දෙනවා. ඉස්සර රුපියල් 450ට තිබුණ පසුගිය ප්‍රශ්න පත්‍ර කට්ටලයක් දැන් 1500ක් වෙලා. රුපියල් 160ට තිබුණ පිටු 200 CR පොතක මිල රුපියල් 500ත් 600ත් දක්වා මිල ඉහළ ගිහින්. ඒ වගේමයි විවිධ ගම් වර්ග පාට පැන්සල් පාට කෝරු දියසායම් ඇතුළු සියලුම පාසල් උපකරණවල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ මිල ඉහළ යාම සම්බන්ධව රජය මැදිහත් විය යුතු බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ. දුරකථන සමාගම්වල මිල වැඩිවීමද ඍජුවම බලපා ඇත්තේ පාසල් දරුවන්ට බවයි ඔහු පවසන්නේ. ළමයින්ගේ අද්දී දිනවා. විශේෂයෙන්ම දැන් අපි දැක්කා දුරකථන සමාගම් මේ වෙනකොට තමන්ගේ සේවා ගාස්තු බරපතල ලෙස වැඩි කරලා තියෙනවා. දැන් මේ වැඩිවීම බරපතල අර්බුදකාරී වාතාවරණයක් ඇති කරලා තියෙන්නේ 43 ලක්ෂයක් කරන දරුවන් අභ්‍යාස පොතේ ඉඳන් A4 සීට් එකේ ඉඳන් සියලු දේ වැඩි වෙලා තියෙද්දි කොහොමද මේ අධ්‍යාපනය ලබන්නේ? රටේ ජීවනාලිය දරුවනුයි. ඔවුන්ට ලැබිය යුත්තේ අධ්‍යාපනයයි. අකුරු කරන්න හිතේ නිදහස තියෙන්න ඕන. ඒත් මේ දරන්න බැරි මිල ඉහළ යම් දෙමාපියන්ට විතරක් නෙවෙයි මේ පුංචි උන්ටත් හොඳටම දැනෙනවා. ආර්ථික බරත් එක්ක පාසල් අධ්‍යාපනයත් දැන් කඩාගෙන වැටෙන්න වැඩි ඈතක නැහැ. ගිය මුල්ම දවසේ ගෙදර එන්න ඕන කියලා කෑ ගහලා අඬපු ගිය අන්තිම දවසේ යාළුවෝ දාලා එන්න බෑ කියලා අඬපු ජීවිතේ හරි අපූරු පාඩම් කියලා දුන්න අපූරු තැනක් තිබ්බනම් ඒ තමයි පාසල් ජීවිතේ. ජීවිතේ සුන්දරම කාලේ මේ දරුවන්ට පාට කරගන්න හිතේ නිදහසේ අකුරු කරන්න ඉඩ ලබා දෙන්න කියලා අපි වගකිවයුත්තන්ට මතක් කර සිටි.